ආයි බොන් අදත් මම අලුත් ගවුම් මොස්තරයක් අරගෙන ආවේ මේ ගවුම අපි ඉස්සරහට පොකට්ස් එකක් දාලා මහන්නේ මේ ගවුම අවුරුදු 4 බබෙක්ට තමයි මම මහන්නේ ඒ නිසා අවුරුදු 3මාර 4 4මාර වගේ වයසට ගැලපෙනවා මේ ගවුම මහන්න හරි ලේසි අපි බලමු මේ ගවුම මහන්න අපිට අවශ්‍ය රෙදි මොනවාද කියලා මම අරන් තියෙනවා චීත රෙදි වලින් යාර 1මාරක් අගල් 45 පළල ඒ වගේම ඒකට මැච් වෙන්න තනි පාට රෙද්දෙන් යාර කාලක් කරන් තියෙනවා මුලින්ම මම printed fabric එකෙන් මේ වගේ රෙදි කොටස් දෙකක් කපාගත්ත සාය සඳහා එකක උස අඟල් 16මාරයි ඒ වගේම පළල අඟල් 22ක් විදිහට තමයි කපා ගන්න ඕනි සාය කොටස් දෙක ඊළඟට උඩ කොටස සඳහාත් මේ වගේ රෙදි කොටස් දෙකක් අවශ්‍ය වෙනවා ඒකේ එක උස අඟල් 10ක් සහ පළල අඟල් 13ක් වෙන විදිහට තමයි අපි කපා ගන්න ඕනි ඊළඟට මේ වගේ රෙදි පටියක් අවශ්‍ය වෙනවා ඉස්සරහට අල්ලගන්න ඒකත් මං කපාගෙන තියෙන අඟල් 13ක් පළලට අඟල් 2ක් උසට ඊළඟට පොකට්ස් මහ ගන්න මේ වගේ රෙදි කොටස් 4ක් අවශ්‍ය වෙනවා ඒක එක පැත්තක අඟල් 5.5ක් සහ අනිත් පැත්ත අඟල් 5ක් උසට මං කපාගෙන තියෙන්නේ රෙදි කොටස් 4ක් කපා ගන්න ඒ වගේම අපිට බයස් පටි තුනක් අවශ්‍ය වෙනවා කරවඩියට සහ අත්කටවල් දෙකට අල්ල ගන්න ඊළඟට මේකට මම මල් දෙකක් මහ ගන්නවා ඒකට අඟල් 6 සමචතුරස්‍ර රෙදි කොටස් දෙකක් කපා ගන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ මේ ගම මහ ගන්න මුලින්ම අපි පොකට්ස් දෙක මහ ගමු ඒකට මම රෙදි කොටස් 4ක් කපා ගන්න කිව්වා ඒ 4 අඟල් 5මාරක් උස අඟල් 5ක් පළලට මම කපා ගත්තේ ඒ රෙදි කොටස් 4 එකමත් එක තියලා මේ විදිහට දෙකට බැඳින් නවාගෙන හાર્ට් එකේ හැඩයට ඇඳ ගන්න මේ විදිහට ඇඳගෙන ඒ ඇඳගත්ත රේඛාව දිගේ රෙද්ද කපා ගන්න. දැන් මම මේ රෙදි කොටස් 4 දෙකට නවලා තමයි මේ කපා ගන්නේ. එතකොට දිග ඇරියාම මේ වගේ හાર્ට් ෂේප් එකකට තමයි එන්නේ. ඒකත් රෙදි කොටස් දෙක දෙක මේ විදිහට වෙන් කර ගන්න. ඊළඟට මේ වගේ වටේට මහ ගන්න ඕනි. එතනදී අඟල් දෙකක විවරයක් තියා ගන්න මෙන්න මේ වගේ සයිඩ් එකකින් මම පෙන්නන තැනේ අඟල් දෙකක අඟලක විවරයක් තියාගෙන මේ වගේ වටේට මහ ගන්න මහගෙන ඉවර වෙලා මේක හොඳ පිටිපැත්තට හරව ගන්න ඕනි ඊට කලින් මේ වගේ වටේට මැහුම කැපෙන්නේ නැති වෙන්න කට් මාක්ස් දා ගන්න ඕනි ඊළඟට අපි ඉතිරි කරපු විවරය තුලින් මේ වගේ හොඳ පිටිපැත්තට හරව ගන්න. ඔයාලට මේ මැහුම් ධාරය මේ වගේ චොප්ස්ටික් එකක් හරි කතුරෙන් රෙද්ද හිල් වෙන්නේ නැති වෙන්න නීට් එකට හදා ගන්න පුළුවන්. මේ විවරය මහ ගන්න අවශ්‍ය නැහැ. ඒ එළියට ඇවිල්ලා තියෙන රෙදි කොටස ඇතුළට දාලා ලස්සනට හදා ගන්න මේ වගේ අනිත් රෙදි කොටසත් ඒ විදිහට හොඳ පිටිපැත්තට හරව ගන්න. දැන් අපි මේ වගේ හાર્ට්ස් දෙක සාය කොටසට අල්ලගමු. එතනදී ඉදිරිපස් සාය කොටසට මේ වගේ හැඩයට තියලා එක සමාන දොරකින් මහ ගන්න ඕනි. එතනදී මහ ගන්න ඕනි සම්පූර්ණයෙන්ම නෙමෙයි මෙන්න මේ වගේ භාගයක් සහාය කොටසට අල්ලලා මහ ගන්න ඕනි. මං හිතනවාට පැහැදිලි ඇති කියලා. උඩින් මහන්නේ නැහැ. මෙන්න මේ වගේ අටින් විවරයත් එක්ක මහ ගන්න. එතකොට විවරය මැහෙනවා. මං දැන් මහගෙන තියෙන ඔලට මේ පේනවා ඇති.
දැන් පොකට්ස් දෙක අපි මහගත්තා ඊළඟට මේ තියෙන ඉදිරිපස සහාය කොටස ඒකේ ඉන සහ පිටුපස සහාය කොටසෙත් ඉන රැලි කරලා තියාගන්න ඊගාවට උඩ කොටසට ගන්න රෙදි කොටස් දෙක එක මත එක තියලා කන පිටිපැත්ත උඩට හිටින්න මේ වගේ දෙකට මැදින් නවා ගන්න නවාගෙන අපි පතර මැද ගමු මේ බබාගේ උරේ සටහමාරයි අටහමාර දෙකට බෙදුවාම අඟල් 4.25ක් වෙනවා උරහිස ඊළඟට මේ බබාගේ අත් කට 9හමාරක් වෙනවා ඒකට අඟලක් එකතු කර ගන්නවා 10හමාරයි ඒක දෙකෙන් බෙදුවාම 5.25ක් විදිහට අත් කට ලකුණු කර ගන්න දැන් මේ ලක්ෂ දෙක යා කර ගන්න ඕනි මේ බබාගේ පපුව අඟල් 22ක් වෙනවා මට. මගේ අඟල් 22ට අඟල් 4ක් වැඩිපුර එකතු කර ගන්නවා මහුම් මාස් තියලා. එතකොට අඟල් 26යි. 26 දෙකෙන් බෙදුවාම අඟල් 13ක් වෙනවා. 13ක් පළලට තමයි අපි රෙද්ද කපා ගත්තේ. ඒක නැවතත් දෙකට බෙදුවාම 6.5ක් වෙනවා. මේ විදිහට. දැන් මං අත් කටේ ඉඳන් කෙළවර දක්වා ලකුණු කර ගන්නවා. මේ විදිහට රේඛාවක් ඊළඟට එතන අත් කට හැඩ කරලා ඇඳ ගන්න ඕනි. දැන් පපුව 6.5ක් ආවා. ඒකේ අඟල් භාගයක් අඩු කර ගන්නවා. එතකොට අඟල් 6ක් වෙනවා. ඒ විදිහට ඉන ලකුණු කරගෙන ඉනේ ඉඳන් පපුව ලක්ෂයට මේ විදිහට ඇල රේඛාවක් ඇඳ ගන්නවා. දැන් කර පළල අඟල් 2.25ක් මම ලකුණු කර ගන්නවා. කර ගැඹුරු අඟල් 3ක් විදිහට ලකුණු කර ගන්නවා ඊළඟට ඒ ලක්ෂ දෙක යා කරගෙන රවුම් හැඩයට කර ඇඳ ගන්නවා ඊළඟට උරහිස මම අඟල් භාගයක් පහත් කරලා ඇඳ ගන්නවා දැන් මේ ඇඳගත් රේඛාව දිගේ අපි රෙද්ද කපා ගමු මේ විදිහට තමයි අපි පතරම් දෙක ලැබෙන්නේ. ඉදිරිපස පිටුපස කර එක සමානව තමයි කපා ගන්න ඕනි. ඊළඟට මම ඒක එක පතරමක් පිටුපස පතරම හැටියට අරගෙන ඒකේ කන පිටිපැත්තේ ඕපනින් එකක් තියෙනවා. එතකොට අපිට මේක අඳින්න ලේසි. ඇඳුම අඳිනකොට අඟල් දෙකක මේ විදිහට ඕපනින් එකක් ඇඳ ගන්න. ඊළඟට අපි අත් කටේ ඉතුරු වෙන රෙදි කැබැල්ලකින් මේ වගේ අඟල් 3ක් සහ අඟල් 2 රිජ් කෝණාශ්‍රයක් කපා ගන්න. කපාගෙන ඒක පතරමේ හොඳ පිටිපැත්තට තියලා ඒ රිජ් කෝණාශ්‍ර කණ පිටිපැත්ත උඩට හිටින්න තියා ගන්න. තියාගෙන පින්ස් වලින් රඳව ගන්න. මේ විදිහට ඊළඟට මේ ඇඳගත්ත රේඛාව දිගේ V හැඩයට තමයි අපි ඕපනින් එක මහ ගන්න ඕනි මේ විදිහට V හැඩයට මහ ගන්න අන්දම් ඕපනින් එක මහගත්තා දැන් අපි ඇඳගත්ත රේඛාව දිගේ මේ වගේ මං කට් මාක් එකක් දා ගන්නවා මොකද ඍජු කෝණාශ්‍ර රීති කොටස අනිත් පැත්තට හරව ගන්න ලේසි වෙන්න මේ විදිහට හරව ගන්න ඒ විදිහට හරවගෙන ඔයාලට පුළුවන් වටේට ඇතුළට නවලා අතින් හරි මැෂිමෙන් හරි මහ ගන්න මේ විදිහට මන්ද මැෂින් එකෙන් මහගෙන තියෙන ඔයාලට පේනව ඇති ඕපනින් එක මහගෙන තියෙන විදිහ දැන් ඉදිරිපස කොටසත් මේ වගේ හොඳ පිටිපැත් එක මත එක තියලා උරහිසෙන් මහ ගන්න ඕනි. මේ විදිහට උරහිස මහගත්තට පස්සේ අපි බයස් පටි අල්ලගමු. මේකට බයස් පටි 3ක් කපා ගන්න ඕනි. මම බයස් පටි කපන විදිහ කලින් වීඩියෝ එකක කියලා දීලා තියෙනවා.
ඒක ඕපනින් එකෙන් මේ වගේ හොඳ පිට පැත්තට පොඩ්ඩක් නවලා පින්සලින් රඳව ගන්න. මේ වගේ කණ පිට පැත්තට බයස් පටිය තියලා පින්ස් ගහ ගන්න. අනිත් පැත්තේ ඕපනින් එකෙත් මේ වගේ හොඳ පිට පැත්තට පොඩ්ඩක් නවලා තියලා පින්සලින් රඳව ගන්න මේ විදිහට. ඊළඟට සෙන්ටිමීටර් භාගයක් විතර ඉඩ තියලා මැහුම් මාසි තියලා මහ ගන්න. අත් කටවල් දෙකටත් මේ විදිහට බයස් පටිය අල්ලා ගන්න කණ පිට පැත්තට. දැන් මම බයස් පටිය අල්ලා ගත්තා. අල්ලාගෙන අත් කටවල් දෙකේ කට් මාක්ස් දාගත්තා. දැන් කරවටේටත් මම කට් මාක්ස් දා ගන්නවා. එතකොට අපිට මේක නවා ගන්න පහසුයි. මහම කැපෙන්නේ නැති වෙන්නේ මේ වගේ පොඩි කතුරකින් කපනවා නම් හොඳයි. ඊළඟට හොඳ පිට පැත්තට හරවගෙන බයස් පටියත් හරව ගන්න. දැන් දෙපොටක් නවලා මේ වගේ හොඳ පිට පැත්තට බයස් පටිය තියලා මහ ගන්න ඕනි. අත් කටවල් දෙකෙත් මම කට් මාක්ස් දාගත්ත කලින් ඒකත් මේ වගේ හොඳ පිට පැත්තට දෙපොටක් නවලා මහ ගන්න. දැන් මම බයස් පටිය අල්ලගෙන තියෙන අර පේනවා ඇති නීට් එකට මම අල්ලගෙන තියෙනවා. දැන් අපි ඉදිරිපසට මේ රෙදි පටිය අල්ලගමු. එතනදී මේ උඩින් අතුරට පොඩ්ඩක් නවලා තියලා මහ ගන්න. ඊළඟට මම කලින් සාය රැලි කරගන්න කිව්වා සාය කොටස් දෙක. දැන් ඒක ඉනට ඉන තියාගෙන මේ විදිහට උඩ කොටසට මහලා සික්සැක් හරි ඔලොක් හරි කරගන්න පුළුවන් තියෙනවා නම් විතරක්. මේ විදිහට පිටපස සාය කොටසත් තියලා මහ ගන්න. ඒ විදිහට මම ඉනෙන් මහගත්තට පස්සේ සික්සැක් කරගෙන ඒක උඩට හරවලා මේ වගේ උඩින් මෙහොමත් දාගත්ත දෙපැත්තෙන්ම මේ වලට පේනවා ඇති. දැන් අපි ගවම දෙපැත්තෙන් අල්ල ගන්න ඕනි. ඒකෙත් ඉනඩේන මුලින්ම තියලා පින්සලින් රඳව ගන්න. ඊළඟට සෙන්ටිමීටරයක් මැහුම් මාසෙ තියලා ගවම දෙපැත්තෙන් මහලා සික්සැක් හරි ඔලොක් හරි තියෙනවා නම් මේ විදිහට කරගන්න පුළුවන්. ඊළඟට තියෙන අපිට සාය වාටිය මහ ගන්න. ඒකත් දෙවටක් නවලා මහ ගන්න. එතනදී ඔයාලා බඹාගේ උරහිසේ සිට ධනීස දක්වා උස මැනගෙන ඒ ගානට සාය වාටිය නවා ගන්න. දැන් අපි ඉදිරිපසට අල්ලන්න මේ වගේ රෙදි වලින් මල් දෙකක් හදා ගන්න ඕනි. මම අඟල් 6 සමචතුරස්‍ර දෙකක් කපා ගන්න කිව්වා. ඒ දෙක මේ වගේ එකමත් එක තියලා හතරට නවලා මම මේ පෙන්වන විදිහට වක්‍රාකාරව කපා ගන්න. එතකොට මේ වගේ වෘත්ත දෙකක් ලැබෙන්නේ. දැන් මේ වෘත්ත දෙක වටේට නූලක් ඇඳගෙන රැලි කර ගන්න ඕනි. මේ වගේ හොඳ පිට පැත්තේ නූලක් ඇඳ ගන්න. ඊළඟට මේ විදිහට රැලි කරගෙන මහම දා ගන්න. අනිත් රෙදි කොටසත් ඒ විදිහටම මහ ගන්න. ඊළඟට අපි රැලි කරගත්ත පැත්ත උඩට හිටින්න තියලා ඒක උඩට බොත්තමක් තියලා මම මේ විදිහට ගවුම ඉදිරිපසට අල්ල ගන්නවා. දැන් අපි ගවුම මහල ඉවරයි. ඔයාලට පේනවා ඇති ලස්සනට අපි ගවුම මහ ගත්තා. මේ වගේ පොකට්ස් දෙකක් තියෙනවා. ඒ වගේම අපි රෙදිවලි මල් දෙකක් අල්ලා ගත්තා. මේ වගේ පිටිපස ඕපනින් එකක් තියලා තමයි මහ ගත්තේ. ඉතින් හරිම සරලයි. ලේසියෙන් මහ ගන්න පුළුවන්. මම ඔයාලට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.